මේ බස් ස්ටෑන්ඩ් එකේ තව මාස දෙක තුනකින් බස් වලට නගිනවා ලිතයි පොතයි දෙකම 20යි දැන් නම් 20 නෑනේ 50ක් විතර නෑ මේ පාර 100ක් වෙයිද නැහැ ලිතයි පොතයි දෙකම විකුණන 100ල මාමල නගිනවා ඒ ලිතයි පොතයි දෙකම විකුණනකොට ඒ ලිතේ තියෙනවා 2021 දී ඔබට කොහොමද ඊට පස්සේ අනේ ඉතින් අපිත් දැන් බලනවා 2021 මට මොනවා වෙයිද නැහැ නේද මේ මහත්යම ඉඳින් දැන් 2021 බලන්න ඕනේ විවාහ ජීවිතේ කොහොමද කියලා නෝනලා බලන්න නේද ඉඩම් ආරවුලක් තියෙනවා නම් 2021 අපේ ඉඩම අපිට අයිති වෙයිද නැත්නම් පොඩි මාමාගේ ලොකු පුතා ගණිත් දැන් නැහැ ඉඩම කියලා අපි බලනවා 2021 අපිට කොහොමද කියලා ලිතයි පොතයි දෙකම අරන් ඒක තියෙනවා ඉතින් එක එක ජාතියේ දේවල් කොහොමද මොනවද තියෙන්නේ පවුලේ අසමගිය ඇති වෙයි ධන ලාභ ලැබේ පෙම් සම්බදතා තරවේ ඒවනේ ඉතින් කමක් නැහැ නේ කොච්චර උනත් නේද කොච්චර හරි තර වෙනවා නම් හොඳයි පෙම් සම්බදතා තරවේ ඒ වගේම තියෙනවා හිටපු ගම මෙහෙම විදේශගත වීමේ වාසනාව ලැබේ දැකලා නැද්ද ලිතේ පොතේ සමහර ලග්නවල මේෂ වෙන්න පුළුවන් කුම්භ වෙන්න පුළුවන් ධනු මකර වෘශ්චික මීන මේ ඕන ලග්නක හිටපු ගමන් තියෙනවා විදේශගත වීමේ වාසනාව ලැබේ විදේශගත වීම වාසනාවක් කියන එකේ තේරුම මොකද්ද විදේශගත වීම වාසනාවක් කියන එකේ තේරුම මේ රටේ ඉන්න එක අවාසනාවක් කියන එක නෙමෙයිද ඒ කියන්නේ මේ රට අවාසනාවන්ත රටක් කියලා ග්‍රහයන් දන්නවා රාහු කේතු කුජ ග්‍රහයන් දන්නවා මේ රට අවාසනාවන්ත රටක් කියලා කවදාවත් කිසිම ලග්නක තියෙනවද ඔබට දිගින් දිගටම ශ්‍රී ලංකාවේ ජීවත් වීමට වාසනාව ලැබේ කියලා මේෂ ලග්න හිමියන්ට තවත් අවුරුදු 50ක් විතර මේ විදිහටම ටොප් එකට ජීවත් වීමේ වාසනාව ලැබේ එහෙම තියෙනවද කිසිම ලග්නක එහෙම නැහැ ඒ කියන්නේ මේ ජ්‍යොතිෂයත්ද බුරුද කියන එක අපි වෙනම කතා කරමු හැබැයි අපි දන්නේ එක්ක ජ්‍යොතිෂඥයෝ දන්නව නැත්නම් ග්‍රහයෝ දන්නව කොහොම හරි කිසිම ලග්නක නැහැ මේ රටේ ජීවත් වෙන එක වාසනාවක් කියලා හැම ලග්නකම තියෙන එක්ක විදේශගත වීමේ වාසනාව ලැබේ කියලා ඒ වගේම රටේ ඉඳන් එන අයියලා අක්කලා අම්මලා තාත්තලා නැන්දලා මාමලා රටේ ඉඳන් ආවට පස්සේ අපිට හිටපු ගමන් කියනවා නේද අපිත් එක්ක බස් එකේ මේ 138 ගියොත් එහෙම රටේ ඉඳන් ආපු අයියා කෙනෙක් අක්කා කෙනෙක් කොන්න ගිය යන වෙලේ ඉඳන් බයිනවා අයියෝ මෙහෙ බස් හරි නෑ අප්පා කියනවා නේද මේ බලන්න මේ පාරවල් වල හැටි ඕස්ට්‍රේලියාව වල නම් එහෙම නෑ ඩුබායි වල නම් එහෙම නෑ නිව්සීලන්ත වල නම් එහෙම නෑ දැන් ග්‍රහයොත් කියනවා මේ රට වාසනාවන්තයි කියලා රට ගිහින් ආපු අපේ නෑදෑයොත් කියනවා මේ රට අප්සට් කියලා ඒත් අපි මහමැතිවරණ වලදී පුරුදු විදියටම ගිහිල්ලා කතිර ගහනවා ඒ කියන්නේ අපේ ජීවිත දශමයකින්වත් වෙනස් වෙලා නෑ අපේ ජීවිත එක අංචු මාත්‍රයකින් වෙනස් වෙලා නෑ තාමත් අපි බස් එක යන්නේ තැලිලා පොඩි වෙලා චප්ප වෙලා චිරිප්පම් වෙලා මේ බස් වල එන සහෝදර සහෝදරියෝ මේ කොරෝනා යුගයකින් පස්සේ ඒ අදාළ පරතරේ සහිතව දෙන්නේ අම්මලා තාත්තලා නෑ අපි නොවිඳිනා දුක් විඳිනවා අපේ ජීවිතේ නොවිඳිනා දුක් විඳිනවා අම්මා කෙනෙක් අක්කා කෙනෙක් ළංගි කෙනෙක් නම් ඊට වඩා දුක් විඳිනවා බස් එකේ යන්න ගියාම ඊට වඩා දුක් විඳිනවා ලෝකේ නැති භූතේ ප්‍රේතයෝ කඩම්පත් වෙනවා බස් එකේ ඒ ප්‍රවාහණය අධ්‍යාපනයත් එහෙමයි ඉපදුණු දායිනන් දුක් විඳිනවා ඉගෙන ගන්න ළමයා බඩට එනකොටම ඇඩ්‍රස් හදනවා ඉස්කෝලේ හොයාගන්න සෞඛ්‍යත් එහෙමයි කළුබෝවිල ඉස්පිරිතාලේ ඕපීඩී එකේ අපි බෑ ගණන් දුක් විඳිනවා එහෙම දුක් විඳලා ෆාමසියෙන් බෙහෙත ලියාගෙන එනවා එහෙම එච්චර දුක් විඳලා බයිපාස් කරගන්න විදිහක් නැතුව බයිපාස් වේටින් ලිස්ට් එකේ කී දෙනෙක් මැරෙනවද කැන්සර් හැදිලා බෙහෙත් ගන්න සල්ලි නැතුව කී දෙනෙක් ලංකාවේ මැරෙනවද මේක රටක්ද මේක රටක් නෙමෙයි කානුව මේක කානුව උන් හිතන් ඉන්නේ අපි පණුව කියලා අපි මිනිස්සු නෙවෙයි උන් හිතන් ඉන්නේ අපි පණුව කියලා හැබැයි අපිට අවස්ථාවක් එනවා කතිර ගහලා කියන්න අපි පණුව නෙමෙයි අපි මිනිස්සු කියලා අන්නේ පණිවිඩය දෙන්න අගෝස්තු 5 වෙනිදාට මාලිමාව ඉස්සරහා කතිර ගහලා අපිට ජීවිතයක් ඕනේ අපිට ජීවිතයක් ඕනේ අපිට ජීවිතයක් ඕනේ මේ විදියට හැමදාම ජීවත් වෙන්න බෑ අන්න ඒකට තමයි මාලිමාවේ මිනිස්සු පාර්ලිමේන්තු යවන්න කියලා කියන්නේ අපි විකිණෙන්නේ නැති මිනිස්සු අපි විකිණෙන්නේ නැති මිනිස්සු මේ වේදිකාවේ ඉන්නේ කෝටි 100ට 150ට 200ට නෙමේ කෝටි 1000ක් ගණන් දුන්නත් විකිණෙන්නේ නැත විකිණෙන්නේ නැහැ ඩීල් දාන්නේ නැහැ හැබැයි වෙන කිසිම පක්ෂයක ලැයිස්තුවකට මුළු ලැයිස්තුවම ෂුවර් කියලා කියන්නේ එකෙකුට බෑ මේ ඊයේ පෙරේදා සාකච්ඡාවකට ගියා එක හිටපු ඇමති කෙනෙක් හිටපු ඇමති කියන්නේ මිනිහගේ නමේ කැලලක් වගේ ඇමති මොකද හැම ආණ්ඩුවෙම මිනිහා ඇමති හැම ආණ්ඩුවෙම ඇමති කියන එක නමේ කැලලක් වගේ
මිනිහගෙන් නිවේදකයක් අහනවා ඇමතිතුමනි නිවේදකයටත් අමතක වෙනවා මෙයා දැන් ඇමතිකම නැහැ කියලා ඇමතිතුමනි ගිය පාර්ලිමේන්තුවේ විනය හොඳ නැහැ නේද මිරිස් කුඩු ගැහුවා එහෙම ගැහුවා නේද කියලා අහනවා එතකොට මිනිහා කියනවා මම නම් ගැහුවේ නැහැ ඒක මාර කතාවක් නේද උන්ගේ ලයිස්තුවේ දැනටත් ඉන්න උදවිය ගහනවා මිරිස් කුඩු පිහි අරගෙන එන්නේ හැබැයි මම නම් එහෙම නැහැ කියනවා අපි සහතික කරලා කියනවා තනි තනියෝ නෙමෙයි කණ්ඩායමක් හැටේට 22ම සුපිරි 22ම සුපිරි මාලිමාවේ බය නැතුව කටට ගහන්න ඕනංක එකද මනාප පොරයක් අපිට නැහැ මනාප පොරයක් අපිට නැහැ වෙන දිස්ත්‍රික්කවල වෙඩි තියනවා නේද දැන් කැස්බෑ වාසනේට අපි හිටමු සුසන්ත දොඩවත්ත සහෝදරයා වගේ ලක්ෂ්මණ නිපුණාර සහෝදරයා වෙඩි තියනවා එහෙම ගහන එහෙම වෙඩි තියන්නේ නේද දැන් නිරූපගියොත් එහෙම මේ හෝමගම් පැත්තේ රංග ගුණසේකර සහෝදරයා දැඩි පිහකින් කපටම කඩුවක් කරන් දුවගෙන නේද නෑ ඒව අපි ගාව නෑ ඒව අපි ගාව නෑ සමගි සම්පන්න ජාතික ජන බලවේගය මේක මාලිමාව දිනවන්න ඕනේ නිසායි අපේ තව කතිකෙන් ගොඩක් ඉන්නවා කතා කරන්න MCC ගිවිසුම ගැන එහෙම මීට වඩා විස්තරාත්මකව කියයි MCC ගිවිසුමේ රටට අහිත කරන වගන්ති ඇත්ත ප්‍රශ්නේ මොකද්ද කියලා කියයි MCC වගේ ගිවිසුම් සම්මත කරගන්න මේගොල්ලන්ට තුනෙන් දෙක ඕනේ හොඳ වැඩවලට මේ තුනෙන් දෙක ඕනේ මොකක් කරේ නසරාණි වැඩකට තමයි තුනෙන් දෙක ඕනේ ඒ තුනෙන් දෙක නොදී ආණ්ඩුව ආණ්ඩු මට්ටු කරන ටීම් එක හදන්න මාලිභාවේ ප්‍රබලතම නියෝජනය හදන්න කියලා අපි ඉල්ලා හිටිනවා මාලිභාවේ ප්‍රබලතම නියෝජනය හදන්න ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අගෝස්තු 5 වෙනිදාට කරන්න ලොකු වැඩක් තියෙනවා කරන්න ලොකු වැඩක් තියෙනවා ජාතික ජන බලවේගය මනෝ රාජික හීනවල නැහැ ජාතික ජන බලවේගය මේ අගෝස්තු 5 වෙනිදාට ආණ්ඩුව පෙරලලා අපේ ආණ්ඩුව ගන්නා වගේ සීන කතා කියන්නේ හැබැයි අපි එකක් කියනවා අපි අපේක්ෂා කරනවා ඔබ අප ඔබ අපගෙන විශ්වාසය තැබුවොත් අපිට පුළුවන් ප්‍රබලතම නියෝජනය හදන්න ඒ ප්‍රබලතම නියෝජනය ආණ්ඩුවකට වැඩිය බලවත් ඒ ප්‍රබලතම නියෝජනයට පුළුවන් ආණ්ඩුව මෙල්ල කරලා කන්ට්‍රෝල් කරලා තියාගන්න ඒ කන්ට්‍රෝල් කරන වැඩේ මෙල්ල කරන වැඩේ අපි තිතට කරන්නම් හරියට කරන්නම් බය වෙන්න එපා කිසිම සැකයක් තියාගන්න එපා අනේ නිසා අපි ඔබෙන් අවසන් වශයෙන් ඉල්ලා සිටිනවා අපි ඔබෙන් අවසන් වශයෙන් ඉල්ලා සිටිනවා මාලිමාව කියන ලකුණ ගැන වැඩි වැඩියෙන් කතා කරන්න නේද මේ පාර ලකුණ මාලිමාව ජනතා විමුක්ති පෙරමුණ තව ස්වාධීන වෘත්තිකයෝ විද්වතුන් සාහිත්‍ය දරයන් සමාජ ක්‍රියාකාරිකයන් ඔක්කොම එකතු වෙලා හදපු වේදිකාව තමයි මාලිමාව එහෙනම් සමහරලාට ගම්වලට ගියාම ගම් ඇතුළට ගියාම අම්මලා තාත්තලාට පුතේ මේ පාර අපි දෙන්නම් කියලා පරණ ලකුණු පෙන්නනවා මේ පාර ඒක නෙමෙයි ලකුණ මාලිමාව එහෙනම් මාලිමාව ගැන ආරංචිය කියන්න ගමක් ගමක් ගානේ තව දවස් කීපයක් තියෙන්නේ ගයක් ගයක් ගානේ පුළුවන් හැටියට කියන්න වැඩපොලේ කම්හලේ බස් එකේ ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එකේ කෝච්චි යනකම මාලිමාව ගැන කතා කරන්න නේද අහල පහල ගෙදර දොරේ පොඩි පොඩි ඕපදූප කතා කරන අතරේ මාලිමාව ගැන කියන්න මේ පාර අපි මාලිමාවට පොඩි චාන්ස් එකක් දෙමු කියලා යෝජනා කරන්න මේ පාර මාලිමාවේ අලුත් කොල්ලෝ කෙල්ල සෙට් එකක් ඇවිල්ලා ඉන්නවා උන්ගේ ප්‍රබලතම නියෝජනය හදමු කියන පණිවිඩය දෙන්න ගයක් ගයක් ඥාන යන්න අපිට තියෙන ලොකුම channel එක කට මේ පාර ඒක නෙමෙයි ලකුණ මාලිමාව එහෙනම් මාලිමාව ගැන ආරංචිය කියන්න ගමක් ගමක් ගානේ තව දවස් කීපයක් තියෙන්නේ ගයක් ගයක් ගානේ පුළුවන් හැටියට කියන්න වැඩපොලේ කම්හලේ බස් එකේ ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එකේ කෝච්චි යනකම මාලිමාව ගැන කතා කරන්න නේද අහල පහල ගෙදර දොරේ පොඩි පොඩි ඕපදූප කතා කරන අතරේ මාලිමාව ගැන කියන්න මේ පාර අපි මාලිමාවට පොඩි chance එකක් දෙමු කියලා යෝජනා කරන්න මේ පාර මාලිමාවේ අලුත් කොල්ලෝ කෙල්ල සෙට් එකක් ඇවිල්ලා ඉන්නවා උන්ගේ ප්‍රබලතම නියෝජනය හදමු කියන පණිවිඩය දෙන්න ගයක් ගයක් ඥාන යන්න අපිට තියෙන ලොකුම channel එක කට නේද රේඩියෝ TV channel ගොඩක් තියෙනවා අපි මේ සහෝදර සහෝදරයන් ස්තුතිවන්ත වෙනවා හැබැයි අපිට තියෙන ලොකුම channel එක කට මොන channel එකකටද කට කියන channel එක අපිට තියෙනවා ඒ channel එක පාවිච්චි කරලා මේ පණිවිඩය දිකට ගෙනියන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා අනේ නිසා අවසන් වශයෙන් අගෝස්තු 5 වෙනිදාට උදේම ගිහිල්ලා ඡන්දේ නොදා ඉන්න එපා කවුරු හරි හිතන් ඉන්නවා නම් මේ පාර වැඩක් නැහැ අප්පා ඔක්කොම එකයි ඡන්දේ දාන්න හොඳ නැහැ කියලා ඒගොල්ලන්ට ගිහින් කියන්න ඡන්දේ නොදාන එකේ වාසි යන්නේ රටට හතුරු වැඩ කරන උදවියට සමාජයට හතුරුකම් කරන උදවියට තමයි අපි ඡන්දේ නොදා හිටියොත් chance එක යන්නේ ඒ හින්දා